Welcome to EPAL channel. High-end items. High-end items effectively karna mata high-end items kiyanne monada high-end items walin karna projene mokadda. Godak hari high-end items karanawa kiyuwata me de hariyakarawa karanoda kiyana eka thama prashne thiyenne. Itin high-end items ona kenata karanna pulan egollo maasa 3ak ithara ehata giyata passe eka ara progress wenna widiyata karanna puluwa. Right etakota high-end items walin monada ogulu karagena thiyenne. Are you listing effectively? Meka effectively list karanawada? Meka thamai ගත යුතුම දේ අපි අපි හිතන හිතන විදිහට අයිටම් ලිස්ට් කරා කියලා high end items වලින් අපිට ලොකු ප්‍රයෝජනයක් ගන්න බෑ. හැබැයි effective විදිහට මේක කරන්න හැකියාව තියෙනවා. ඉතින් අර high end items ගැන auctions දාන විදිහ ගොඩාක් කතා කරලා තියෙනවා මේ channel එකේ. ඉතින් ඒකත් prefer කරොත් මේකත් එතනට දාගත්තොත් ඔයාලට පුළුවන් වෙයි ගොඩාක් දැනගන්න මේ දැනගන්නට ගොඩාක් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මේ high end items වලින්. Right. High end items එක කියන්නේ මෙහෙම. දැන් ඩොලර් 30කට තියෙනවා කියන්නකො AliExpress එක හැරුවා ගන්න තැනින් අර නැත්නම් ලංකාවෙන් direct shipping කරන item එකක් හරි තියෙනවා USD 30කට. Right. මේ 30 තියෙන එක ඔයාට දානවා ඩොලර් 100කට. 100 ඩොලර්ස් වලට දාන. ඒතර profit එක අපි eBay fee ටිකයි PayPal fee ටික අමතක කරොත් item එකේ ගානත් එක 30 කියලා හිතුවොත් විතරක් අපිට 70ක profit එකක් තියෙනවා. අර දෙක අනිවාර්යෙන් ඇඩ් වෙලා ඒක අඩු වෙන්න ඕන මම හිතන extreme level එකට යන්න නැතුව මේ දෙක අඩු කරලා අපි නිකන් හිතමු 70යි කියලා. Right. එතකොට මෙන්න මේක high end item එකක්. ඒ කියන්නේ high profit එකක් තියෙනවා ඩොලර් 100කට විකුණන්නේ. දැන් අපි වරද්ද ගන්න මෙතන ගොඩක් හැටි අපි ගිහිල්ලා ඩොලර් 100ක item එකක් අරගෙන පොඩි ගානක් තියල් විකුණනවා. එතකොට කියනවා මම high end items විකුණනවා කියලා. ඒක වැරදි. දැන් 30ක කරන්. දැන් මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. එතකොට price gauging policy එකට යනවා. අපි මෙතන ලොකු වටිනාකමක් දැම්මොත්. ඉතින් ඒක දැනගන්න ඕනේ. ඒක තමයි කියන item research කරද්දී uncommon items. වැඩිපුර මේ නැති items එකක් හොයාගත්තොත් වාට එක මිලක් හදලා විකුණන්න පුළුවන්. Right? එතකොට මෙතනින් දැන් හිතුවොත් දැන් ඩොලර් 100ක item එකක් හොයාගන්නවා. ඒක ඩොලර් 200කට දානවා. ඒකත් high end item එකක්. එතන profit එක ඩොලර් 100ක්. අනි මේ මේ ෆීස් ටික අමතක කරෝ. ඉතින් මෙහෙම යනකොට ඔයා ඩොලර් 100ක 400ට දානවා. තව high end item. එතකොට අපි ඔළුවට යන්නේ එකපාරටම high end item කෝ right ඩොලර් 200ක item එකක් කලින් ඩොලර් 250කට දානවා. ඒක තමයි අපි ඇඩ් කට්ටි ගොඩක් කරේ ඉතින් කියනවා high end item විකුණනවා කියලා. ඒක high end item නෙමෙයි. නැත්නම් ඩොලර් 400ක් අරගෙන ඩොලර් 500ට විකුණනවා. ඒක high end item එකක් වුණත් ඒ high end item sell කරලා වැඩක් නැහැ. profit margin එකක් නැහැ. ඉතින් මෙතන අනිත් දේ තමයි ආයිටම් එකේ ප්‍රයිස් එක. ඒ කියන්නේ ඔයා අලීකෙන් හරිය ආයිටම් එක ගන්න තැන ප්‍රයිස් එක හයි නම් ඔයාගේ ප්‍රොෆිට් මාජින් එක හයි කරගන්නවට හැකියාව තියෙනවා. මොකද අපි දන්නවා දැන් ඩොලර් 10ක ආයිටම් එකක් ඩොලර් 20කට පික්ක කියන්නේ ඩොලර් 10ක ප්‍රොෆිට් එකක් තියෙනවා. අර eBay fee PayPal fee එක අමතක කරලා. එතකොට එතනින් එහාට ගියොත් ඩොලර් 200ක ආයිටම් එක 400කට ඩොලර් 200ක ප්‍රොෆිට් එකක් තියෙනවා. ඉතින් අන්නේ ඒ ටික තමයි අපි ફોકસ කරන්නේ. ඉතින් මේ drop shipping කියන්නේ eBay selling කියන්නේ මෙතන හරීම වටිනාකම value එක තියෙන්නේ මේ high end item sell කරනකොට. ඒකෙන් තමයි වට ලොකු මේ profit එකක් ලබා ගන්න හැකියාව තියෙන්නේ. low end level නෙමෙයි. හැබැයි low end තමයි high end වලට පාර කියන්නේ. ඔක්ෂන් තමයි පාර කියන්නේ. හැම එකම ඉතින් අර බෙහෙත වගේ ඔක්ෂන් තමයි උතන තියෙන්නේ. ඔක්ෂන්ස් වලින් තමයි පාර කියන්නේ. ඉතින් මම දන්නවා මේ වෙනකොට ගොඩාක් කට්ටිය high end වලට ඇවිල්ලා තියෙනවා. ඒකෙන් ලොකු ලාභයක් ලබනවා. උපයනවා. ඉතින් පටන් ගන්න කෙනෙක්ට මේක දැම්මම ටච් කරන්න යන්න එපා. මේක මාස 3ක් විතර ගිහිල්ලා තමයි එයා එකට හරි ගැහිලා එන්න අවශ්‍ය වෙන්නේ එළියට. දැන් මේක තමයි අපේ කට්ටිය කරන වැරද්ද. USD 250ක වගේ item එකක් අරගෙන list කරනවා ඩොලර් 290කට. ප්‍රොෆිට් එක ඩොලර් 40ක් කිව්වත් ඉතින් අර eBay fee ටික ගියාම ඩොලර් 25ක් කැපෙනවා. අපි ස්ටෝර් එකක් නැතුව කියලා හිතමුකෝ. එතකොට PayPal එකට අපි ඩොලර් 10ක්වත් කැපුණා කියලා නිකන් හිතුවොත් ඩොලර් 35ක් කැපෙනවා. එතකොට ඩොලර් 5යි යාගේ ලාභේ. ඉතින් මේ වගේ දේවල් තමයි අපි කරගන්න වැරදි වෙන්නේ. ඉතින් අපි ඩොලර් 5ක් හොයන්න මේ වගේ ලොකු අයිටම් එකක් මේව කරගෙන පොඩි ඩොලර් 5ක ලාභයක් උපයනවා. ඊට පස්සේ PayPal එකෙන් සල්ලි එනකොට ඩොලර් රේට් එක අඩු වුණාට පස්සේ එතන මේ වාට මේ ලාභයක් ඇත්තෙත් නැහැ. සමහර වෙලාවට ඩොලර් 7ක ලාභයක් ඇති. ඉතින් අපි ගොඩාක් කට්ටිය කරන්නේ ඕනෝක තමයි ගොඩාක් කට්ටිය try කරන්නේ කොහොම හරි අයිටම් එකක් සෙල් කරගෙන මේ සෙල් වුණා කියන දේ ප්‍රචාරය කරන්න තමයි. හැබැයි එතනින් ඔයාට ලැබෙන වාසිය පුළු කරගන්න. ඉතින් ගන්න කෙනෙක්ටත් හරි වාසි. මොකද මේ දැන් පිටරට කෙනෙක් ගන්නකොට එයාට ඩොලර් 250ක් අපි ඩොලර් 500කට විකුණනවා නම් මේ 290කට දෙනවා අනිවාර්යයෙන්ම ගන්නවා. ඉතින් අර සෝල් ක්වොන්ටිටි එක බලාගෙන මේක ලිස්ට් කරන කෙනා පෙන්වන රයිට් මෙන්න high end item මෙහෙම විකිනනවා මෙහෙම සෙල් වෙනවා. හැබැයි අතුලාන්තට ගිහිල්ලා ගත්තොත් එයාට ඇත්තටම ලාභයක් නෑ. අලාභයක් තියෙන්නේ. ඉතින් අනිත් එක තමයි දැන් මේ වගේ අඩුවට විකුණනවා හෝ වේවා
ඊබේකට මේක ට්‍රිගර් වෙනවා. ට්‍රිගර් වෙන්නේ නැතුව නෙමෙයි. එතකොට මොකද දැන් අපි හිතමු ස්ටැබ්ලිෂ් වෙච්ච 10 දිනක් ඉන්නව නම් අපි ගිහලා කොපි කරලා මේ අයිටම් එක දාගන්නවා. දාගෙන අපි විකුණන ගන්නවා. ඉතින් ඒක ටිකක් විකිනනකොට අනිවාර්යයෙන්ම අනිත් සෙලර්ස්ලා ටික වාව කම්ප්ලයින් කරනවා. අර ජෙනුවින් සෙලර්ස්ලා නෙමෙයි කම්ප්ලයින් කරනවා. මොකද ඒක වා කරන්න වැරද්දක් නිසා. මොකද ප්‍රයිස් එකේ මාකට් එකව බාල්දු කරනවා. ඉතින් හැමදාටම මේක කරන්න වෙන්නේ නැහැ. මේ වෙනවා. ඉතින් මම කියන්නේ ඒක හයි එන්ඩ් අයිටම්ස් අපි ගොඩාක් සූක්ෂම ලෙස හොයාගෙන ඒක ලිස්ට් කරාම ඒක රඳා පවත්වාගෙන හරියකට යන්න පුළුවන් නම් ඔයාට පුළුවන් වෙයි හයි එන්ඩ් එකෙන් ලොකු මාකට් එකක් මේ අඳුරගෙන ලොකු ප්‍රොෆිට් එකක් ලබාගෙන ඉදිරියටම යන්න. ඒකෙන් පුළුවන් තව කෙනෙක් වාගේ ස්ටෝරි එක අපි තුන් කොපි කරා හරි කමන්න හරි කොපි කරන කෙනා වුණත් ඒක ඒ මට්ටමේම තියාගෙන යනවනම් අපි හැමෝම දිනන්න පුළුවන්. ඉතින් හයි එන්ඩ් වල තමයි මේකේ ඇත්තරම තියෙන්නේ අර කියන්නේ බෙහෙතක ගුණේ තියෙනවා වගේ හයි එන්ඩ් අයිටම්ස් වල තමයි ගුණේ තියෙන්නේ. ඒ කියන්නේ ඔයාට ප්‍රොෆිට් එක ඔයාගේ ස්ටෝරි කොච්චර ඩෙවලොප් වෙනවද මේ ඔක්කොම ගුණේ තියෙන්නේ මේ හයි එන්ඩ් වල. මේ හයි එන්ඩ් එක ඔයා දැනගන්න ඕන හරියාකාරව මැනේජ් කරගෙන කරන්න. ඉතින් ඒක තමයි මේ මේකෙන් මම කියලා දුන්නේ. ඉතින් ඒක හරියාකාර එක තැනකට ඔයාට ලබා ගන්න හැකියාව තියෙනවා නම් ඔයාට පුළුවන් වෙයි ඔයාගේ ස්ටෝරි එකේ තියෙන අර පොඩි අයිටම්ස් ටික තියෙන පොඩි අයිටම්ස් වලින් ගොඩනගන එක තමයි මේ හයි එන්ඩ් වලට එකතු වෙන්නේ. ඉතින් හයි එන්ඩ් වල හරි මිලක් තියෙනවා නම් ඕන තරම් කට්ටි ඉන්නව ගන්න. ඒකට අදාළ වෙන කැටගරීස් තියෙනවා, ඒකට අදාළ වෙන අයිටම්ස් තියෙනවා. ඒවා ටිකක් අර සර්ච් කරලා තෝරා ගන්න පුළුවන්. එතකොට කෙනෙක් හයි එන්ඩ් පටන් ගන්න ඉන්නව නම් අනිවාර්යයෙන්ම අර මම හැමදාම කියන 130 තියාගන්න. ඉතින් ඩොලර් 10කට අයිටම් එක 130ක් ලැබෙනවා නම් ඩොලර් 500 කඩේ මේට 130ක් ලැබෙනකොට හිතන්න කොච්චර ලොකු මුදලක් ඔයාගේ ඇතර ලැබෙනවද කියලා. ඉතින් මේ හැමදේම කරන්න නම් ඔයා සූදානම් වෙන්නත් ඕන. Make sure you have a capital to enter. ඔයා අනිවාර්යයෙන්ම තීරණය කරගන්න ඕන මේක සාක්ෂාත් කරගන්න ඕන ඔයාට හොඳ ප්‍රාග්ධනයක් තියෙන්න ඕන මේ හයි එන්ඩ් අයිටම්ස් වලට යන්න. නැත්නම් අයිටම් එක විකුණුවාට පස්සේ මම ගොඩාක් දැකලා තියෙනවා පෝස්ට් දානවා එක්කෝ ෂෙයා මෙහෙම කරනවා මෙහෙම අයිටම් එක විකුණලා තියෙනවා මගේ අතේ සල්ලි නැහැ මේක යවා ගන්න මට පුළුවන් ද ඩොලර්ස් දෙන්න. ඉතින් ගොඩාක් මේව ඉල්ලනවා. ඉතින් Taman සූදානම් නැත්නම් කවදාකවත් ඒක පටන් ගන්න එපා. සූදානම් වුණ තැනට ආවිල්ලා පටන් ගන්න. ඉතින් ඒකයි අර කැපිටල් එක ග්‍රෝ කරන විදියත් වෙනම වීඩියෝ එකක් තියෙනවා channel එකේ ඒකත් බලන්න. ඉතින් මේ කැපිටල් එක ඔයාගේ අතේ තියෙනවා නම් ඔයාට පුළුවන් හරියාකාරව මේකට අපි කියන භාෂාවෙම කියනවා නම් enter වෙන්න, ඇතුළත් වෙන්න. ඇතුළත් වෙලා ඔය high end කියන දේ අත් මේ අල්ල ගන්න. ඉතින් මේ 2021ට අපි පාතබල තියෙන වෙලාවේ මේ high end market එක හරියට කරගත්තොත් ඔයාට 2022ට යනකොට ලොකු දෙයක් ඔයාගේ ස්ටෝර් එක ඇතුලේ කරගන්න පුළුවන් වෙයි. ඔයා මේක හරියාකාරව ගණනය කරනවා නම් ඔයාට ඒ numbers ටික පේන්න ගනී. ඉතින් මේ numbers දකින්න දකින්න අපි දන්නවා අපි බැංකු පුත බලන්න ආස වගේ තමයි මේකේ profit එක දකින්න දකින්නත් ආසනවා. ඉතින් මේ හරියාකාර profit එක හොයාගෙන කරනවා ඔයාට ඔයාම motivate කරගන්න පුළුවන් profit එකෙන් ඔයාටම පුළුවන් වෙයි ලොකු තැනකට ඔයාගේ ස්ටෝර් එක කරන් යන්න. ඊට අමතරව ඔයාගේ ජීවිතයත් ඔයාට ගොඩාක් ඉදිරියට යන්න පුළුවන් වෙයි. ඉතින් එක තැනකට කොටු වෙන්න එපා. මේවා try කරන්න. මේවා අනිවාර්යයෙන්ම try කර යුතු දේවල්. මේවල තමයි ඇත්තටම ගුණේ තියෙන්නේ. ඉතින් මේ ගුණේ හරියට ගන්න නම් ඔයා ඒකට හරියන අඩිතාලම මුලින්ම සකස් කරගන්න ඕනේ. ඒ අඩිතාලම සකස් නොකරගෙන කවදාක්වත් පටන් ගන්න ලෑස්ති වෙන්න පටන් ගන්නත් එපා. ලෑස්ති වෙන්නත් එපා. ලෑස්ති වෙන්න හරියාකාරව මේක පටන් අරගෙන ඉදිරියට යන්න තියෙන ස්ටෙප් එකට මුලින්ම එන්ට වෙන්න. ඊට පස්සේ තන හයි එන්ඩ් අයිටම් දැන් ගොඩක් කට්ටිය try කරන්නේ. දැන් ගොඩක් කට්ටිය ඔය ස්ක්‍රීන්ෂොට් එකක් එහෙම දැම්ම ඩොලර් 250 300ක් වදක් කරනවා දනේ. දැන් අතන ඇවිස්සෙනවා අපි එක එක මනුස්ස ස්වභාවය ඇවිස්සලා ඒක අපි ගිහිල්ලා අපිට මීට වඩා දෙන්න පුළුවන් කියලා අපි දාගන්නවා. ඉතින් ඒක වැරදි. ඒක පොඩ්ඩක් අර තමන්ගේ හිත පාලනය කරගෙන හරියට කරගන්න ඕන. තමන්ගේ තමන් ලැහැස්ති වෙනකොට තමන්ට තේරෙයි රයිට් මට මෙන්න මෙතනට යන්න පුළුවන් කියලා. ඊට කලින් කරන්න ගියොත් වාට තමයි වාට මෙපා වේ මේක එක සෙල් වෙන්නේ නැහැ. ඒක නැත මේක එපා වෙනවා. මේක කරාට හරියන්නේ අනිත් එක්ක නා සෙල් කරනවා මගේ සෙල් නැහැ අයි කියලා හොයනවා. ඉතින් මම මගේ සෙල් වෙන්නේ නැත්තේ ඇයි කියන එකට උත්තර හොයනට වඩා ඔයාන් අයිටම් ටිකක් හොයාගෙන ඒක දාගන්න. ඒක දාගෙන ඒව සෙල් වෙන්නේ නැති ඒවට උත්තර හොයන්න. අනිත් කෙනෙක්ගේ කොපි කරලා අනේ මගේ සෙල් වෙන්නේ නැහැ යාගේ සෙල් වෙනවට උත්තර හොනට වඩා අපි ගොඩාක් කට්ටිය කරන්නේ ඒක නන් කට්ටියක සෙල් වෙනකොට ඒකට ඒක කොපි කරගෙන ඒක කියලා නැහැ කියලා බලන් ඉන්නව අඩු කර කර වැඩි කරගෙන. ඉතින් ඒක නෙමෙයි තමන් දෙයක් හොයාගෙන ඒක දාගෙන ඒක සෙල් වෙන්න නැත්නම් අන්න ඒකට උත්තර හොයන්න රයිට් මේක සෙල් වෙන. එතකොට ඔයාට ඒකට ඔයාට දැනුමක් ලැබෙනවා. ඔයාට ඒගෙන ඔයා හිතන්න ගන්නවා. එතකොට ඔයා ඔයාම නිර්මාණය කර ගන්නවා. ඉතින් නිර්මාණය කරන තැනින් ඉදිරියට එන්න ඇවිල්ලා ඔයාගේ ස්ටෝව් එක හරියාකාරව හදාගෙන ඉදිරියටම යන්න මේ හයි එන්ඩ් අයිටම්ස් එක්ක. හිතනවා දෙයක් ගන්න ඇති කියලා මේ වීඩියෝ එකිනුත් Right, එහෙනම් බොහොම ස්තුතියි බැලුවට. Good luck. Think wisely. Don't work hard, work smart. Happy selling.
please subscribe my channel අපේ sister channel එක තියෙනවා EPL Hub ඒක subscribe කරන්න EPL group එක තියෙනවා EPL Hub EPL page එක තියෙනවා යක්ෂකයා channel එක තියෙනවා යක්ෂකයා group එක තියෙනවා මේ හැම එකම information තියෙනවා description එකේ mention කරලා කැමති නම් එකතු වෙන්න එකතු වෙලා ඔයාගේ දැනුම වර්ධනය කරගෙන ඔයාගේ ජීවිතේට ගන්න පුළුවන් හැමදේම ගන්න eBay selling වලට වඩා එහා ගිය දෙයක් ඒ දේ අරගෙන ඔයා දිනු වෙන්න දිනුලා ඉදිරියට යන්න ඒ වගේම ඔයා ගන්න knowledge එක හැම කෙනාත් එක්කම share කරගන්න අන්න ඒක තමයි වටින්නේ right එහෙනම් බොහොම ස්තුතියි all the very best bring many more dollars to Sri Lanka happy selling